සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපරාධ සමීක්ෂා අද දවසේදී කියලා දීමට උත්සාහ කරන්නේ කැරලි ගැසීමේදී දඬනී සංග්‍රහයට අදාළව ඔබ වරදකරුවෙක් වන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල සිසුන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ගොඩක් පිරිස තම ඓතිහාසිකම් දිනා ගැනීමේදී සංවිධානයේ වී එහෙම නැත්නම් එකතු වී කැරලි ගැසීමක් එහෙම නැත්නම් තම ඓතිහාසිකම් දිනා ගැනීම සඳහා සටන් කරන ස්වරූපයක් අපි දැක තියෙන සුලභ කාරණාවක් වෙනවා මෙහෙම සංවිධානීය වුණාට පස්සේ ඔබට දැනගත යුතු කාරණාවන් කිහිපයක් තියෙනවා ඔබ වරදකරුවෙක් බවට පත්වන්නේ කොහොමද කියන කාරණාවයි අද දවසේදී අපි කියලා දෙන්නට උත්සාහ කරන්නේ ඒ අනුව දඬ නීති සංග්‍රහයේ 143 වන වගන්තියට අනුව විස්තර කරන ආකාරයට නීති විරෝධී රැස්වීමක් සංවිධානීකරණ ස්ථානයකට ඔබ සහභාගී වීම එහි සමාජිකයෙකු වීම ඒ වගේම පොදු එම ඔවුන්ගේ පොදු පරමාර්ථය වෙනුවෙන් ඔබ කටයුතු කිරීම ඒ වගේම බලහත්කාරකම් හෝ ප්‍රචණ්ඩත්ව යෙදුණු ලැබුව විට ඒ රැස්වීමේ සෑම සමාජිකයෙක්ම කැරලි ගැසීමේ වරදට වරදකරුවෙක් වෙනවා කියන එක මතක තබා ගැනීම වැදගත් කාරණාවක් වා ඒ වගේම කැරලි ගැසීමට වරදකරුවෙක් වෙන අයෙක්ට වරද වසර දෙකක් දක්වා සිරදඬුවම් විඳීමට හෝ බන්ධනාගාර ගත වීමට හෝ එහෙම නැත්නම් යම්කිසි දඩමුදලකට යටත් වීමට සිදුවන බව දඬ නිස්සංග්‍රහයේ 144 වෙනි වගන්තියට අනුව විස්තර කරන කතාවක්. ඒ වගේම එම කැරලි ගැසීමට හෝ එහෙම නැත්නම් උද්ඝෝෂණයට හෝ එම ඛණ්ඩායමට ඔබ සම්බන්ධ වී සිටින අවස්ථාවකදී ඔබ ළඟ මාරක ආයුධයක් හෝ පහර දීමේ ආයුධයක් පාවිච්චි කරමින් කැරලි ගැසීම සිදු කළහොත් අනිවාර්යයෙන්ම වසර 3ක් දක්වා සිරගත කිරීමක් සිදු කළ හැකි බව දඬ නීති සංග්‍රහයේ 145 වෙනි වගන්තියේදී විස්තර කරනවා. මතක තබා ගත යුතු කාරණාව ඔබ කරන ඔබ සම්බන්ධ වෙන කැරලි ගැසීමකට හෝ එහෙම නැත්නම් සංවිධානයකදී ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි. එසේ සංවිධානයේ වීමේ අතුරු ප්‍රතිඵලයන් හැටියට ඔබ බන්ධනාගාරගත වීමට හෝ එහෙම නැත්නම් යම්කිසි දඩමුදලකට යටත් වීමට සිදුවන බව මතක තබා ගැනීම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා.